සජිත් ප්‍රේමදාස ලෑස්තිුනේ නෑ ඔබේ කුසගින්න නිවන්. ඔබට ඩීසල් ලබල දෙන්න, ඔබට ගෑස් ලබල දෙන්න, ඔබේ වැඩපොළ ආරම්භ කරන්න. මගේ මිත්‍ර අනුරදිසානායක මට දැන් කියන යට මිත්‍රය කියන්න එපා, ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමති අනුරදිසානායක, ඒ වගේම ආවෙ නෑ ආහාර හොයලා දෙන්න, ආවෙ නෑ බේත් අරගෙන දෙන්න. ඔබ සියලු දෙනාම දුක් විඳින අවස්ථාවේ ඒගොල්ලේක බලාගෙන හිටිය. අත ඉස්සුවේ නෑ, ඇඟිල්ල ඉස්සුවේ නෑ ජනතාවට සහනයක් දෙන්න. මම තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරයෙක් එකතු වෙලා, ඔබේ අගමැතිතුමෙක් එකතු වෙලා ඔබට කෑම කන්ට අවස්ථාව ලැබුවේ. ගෑස් දෙන්න පටන් ගත්තේ, පෙට්‍රල් දෙන්න පටන් ගත්තේ, ඩීසල් දෙන්න පටන් ගත්තේ, පාසල් විවුර්ත කරේ, ඒ වගේම කර්මාන්ත ශාලා විවුර්ත කළා, ආර්ථිකයට පණ දෙන්න පටන් ගත්තේ. මමත් මං එක හිටපු මේ අගමැතිතුමා ඇතුළු ඇමතිවරුත් මන්ත්‍රීවරුත් කියලා මං කියන්න කැමතියි. ඉතින් අනික් අය කියන්න මොකද්ද කරේ කියලා. අපිට වේදනාවක් තිබුණා. වේදනාව තියෙන නිසා ක්‍රියා කළා. එයාට වේදනාවක් තිබුණ නැද්ද? ඔබේ දුක දැක්කේ නැද්ද? මේ දරුවන්ට පාසල් යන්න නැති එක දැක්කේ නැද්ද? අන්න ඒවට පිළිතුරු දෙන්න ඕනේ. ඒව අපිට කියන්න ඕනේ. ඉතින් මෙතෙන්ට මං ආවේ වේදනාව නිසා. මං උදව් කරන්න කියනකොට උදව් කරාද? මෙතුමන්ලා එක්ක ආණ්ඩුවට එකතු වෙන්න කියනකොට එකතු වුණාද? මේ ප්‍රශ්නේ විසඳන්න කිව්වා මං ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න කියලා. ඉතින් මං රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඒගොල්ලොත් මේ වේදිකාවේ ඉන්නවා. වෙන වේදිකාවක ඉන්නේ. ඒ පක්ෂේ දා තීරණය කර උදව් කරන්න. ඒ පක්ෂේ තීරණ නැතුව වැඩ කර අනික් ටික එතුමෙන් අහන්න. මම ආවේ ඒ වේදනාව නිසා. ඒ වේදනාව නැති කරගන්න. දැන් ඒ අවස්ථාවේදී වේදනාව දැකලා ආවේ නැතේ ඇයි දැන් එන්නේ? කෑදරකමට. දැන් අපිට ඕනේ මේ තනතුර. ඔබතුමා රට හැදුවනේ. දැන් අපිට ඕනේ මේ තනතුර. තාම රට හදලා නැහැ ඔක්කොම. අපි අමාරුවෙන් මේ වැඩ කටයුත්ත කළේ. මං IMF එකට ගියා. මොකද IMF එකෙන් කිව්වේ? මේ රටේ ණය බර දරාගන්න, ආර්ථිකයට දරාගන්න බෑ, කඩාවැ ණය ගන්න එපා කියලා. මං කිව්වා එහෙම අමාරුයි අපිට ගෙන යන්න. එහෙනම් කිව්වා අපි කතා කළේ එකඟුණා. අපි ණය ගන්නවා නම් අවුරුද්දකට ගන්න දළ දේශීය නිෂ්පාදනයේ 5% හෝ ඊට අඩු ගන්න. ඊට වැඩියෙන් ගන්න නැහැ කියලා. කිව්වා මුදල් අච්චු ගහන්න එපා කියලා, රුපියලේ අගේ තවත් අඩු වෙනවා කියලා. බැංකු වලින් ණය ගන්න එපා, බැංකු හිර වෙලා කියලා. ඒ මේ වෙලාවට අමාරු තීරණ ගන්න උනා. ඔබෙත් බැනුම් අහන්න සිදු වුණා. මුදල් නැතිකොට මොකද්ද කරන්නේ? පළවෙනි අවුරුද්ද අපි වියදම් ඔක්කොම කැපුවා. දෙවෙනි අවුරුද්දේ කරන්න බෑනේ. ඉතින් 2023 දී ඒ දිහා බැලුවා. අන්තිමට අපිට සිදු වුණා වැට් බද්ද වැඩි කරන්න. අමාරු තීරණයක්. කාටවත් ලෙහෙසි පාසුනේ නෙමෙයි කතා කරා. ඒත් ඒ වගේ අපි දැනගෙන හිටියා වැට් වැඩි කළා, ආදායම් වැඩි වුණාම රුපියල් ශක්තිමත් වෙනවා කියලා. රුපියල් ශක්තිමත් වුණා. 370ක 300 වුණා. ගෑස් මිල, ඩීසල් මිල, බිත්තර මිල, රතුළුණු මිල, මේව භාණ්ඩ ගණනාවක මිල අඩු වුණා. සමහරට 10%කින් සමහරට 40%කින්. අන්න එහෙම තමයි මේක ගෙනේ. මං කියන්නේ ප්‍රශ්න විසඳලා තියෙන සම්පූර්ණයෙන්ම. තාමත් අමාරු ජීවත් වෙන්නේ ඇයි? 185ට ඩොලරයට 185ට තිබුණේ රුපියල 370 වුණා. ඉතින් රුපියල කඩා වැටුණාම බඩු මිල දෙගුණයක් වෙන්න ඕනේ. ආදායම් වැඩි උනේ නැහැ සතේකින්. ආදායම් වැඩි උනේ නැහැ. අපි ඉන්නේ රුපියල ශක්තිමත් කර කර සහන දිදී ඉදිරියට යන.
ඉන් තාමත් ඒක යන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒක. නැහැ කියන්නේ. ඒත් මේ ප්‍රශ්න විසඳන්න එහෙම කරගෙන යන්න මම බලන්නේ අවුරුදු දෙකකින් කරා. අනෙක් රටවල අවුරුදු 4ක් 5ක් ගියා. හැමාරු වැඩ කරා. 20 25 26 වෙනකොට අපිට ඌමනා තැනට එන්න. ඒකයි ඉලක්කය. අන්න එහෙම අමාරු පියවර ගන්න. ඒත් අපිට රුපියල ශක්තිමත් වෙන ආදායම් වැඩි වෙන්න අපි අස්වැසුම දුන්නා. සමුද්‍රි වාගේ තුන් ගුණය. සමුද්‍රයක ඒකට එකතු කළා. ඒ වගේම පුද්ගලිකාංශයට කියලා padi වැඩි කරා. ආණ්ඩුවට මේ අවුරුද්දේ අපි හිතුවේ අපිට පුළුවන් වෙයි කියලා මාස හැම මාසෙම රුපියල් 5000ක දීමනාව දෙන්න. ඒක 10000 කරා. ඒත් එන අවුරුද්ද වෙනකොට ආදායම් වැඩි. ඒ නිසා උදේසෙනි රත්න වාර්තාව දීමනා padi වැඩි කිරීම ගැන ක්‍රියාත්මක කළා. වෙනත් සහන දුන්නා. විශ්‍රාම ගියාගේ දීමනා ඒ අංශ ගණනාවක් මම අලුතෙන් කියන්න උවමනා නැහැ. එහෙනම් ආදායම වැඩි කරනවා රුපියල ශක්තිමත් කළා අතන මිල ස්ථාවර කරනවා. ඉතින් අදාගතේ මම ඉන්නේ ඒ වගේ මේ මිල රුපියල තව ස්ථාවර කරන්න. ස්ථීර කරන්න. මගේ වැඩසටහන ඒ නිසා පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා ලංකාව හැදුව අනික් අය දුවලා ගියද්දි. ඒකයි වෙලා තියෙන්නේ. ඉදිරියට යන්න. මගේ පරමාර්ථ පහක් තියෙනවා. ජීවන බර තවත් සැහැල්ලු කරන්න, රැකියාව ලබලා දෙන්න, බදු බර සැහැල්ලු කරන්න, උරුමය අස්වැසුම ආරක්ෂා කරන්න. ඒ වගේම ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න. එච්චර අපි ඉල්ලන. හෙට කරන්ට ඉන්නේ. ඉතින් අලුතෙන් මේ රටේ ආර්ථිකය හදන්න කෘෂි නවීකරණයක් කරන්න, අපේ කෘෂි භාණ්ඩ අපනයනය කරන්න, ලෝකේ ජනගහනය වැඩි වෙනවා නම් කෑම දෙන්න සපයන්ට අවස්ථා තියෙනවා, ආහාර භෝග ඒවා කරන්න, එන සංචාරක යෝගාන දෙගුණයක් කරන්න, අලුත් ආයෝජන කලාප ආරම්භ කරන්න. මේ සැරේ බස්නාහිර පළාතෙන් පිට ඒවා ඇති කරන්න, තරුණයන්ට ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්න. මෙන්න මෙහෙම අලුත් ආර්ථිකයක් ඇති කරන්නට එන්නේ. ඒක බිහි කරන්න. ඒවා එනකන් මේ රැකියා එනකන් එන අවුරුද්දේ ආරම්භ කළා. මම ඉන්නේ විශේෂයෙන්ම අපි ඉන්නේ ආණ්ඩුවෙත් පුද්ගලිකාංශයේත් හොඳ ස්වයං රැකියා ලක්ෂයක් ලබලා දෙන්න. ඒ අයට පළවෙනි අවුරුද්දේ වුණේ මුදල් පුද්ගලිකාංශයට ස්වයං රැකියාවට අපිම ලබලා දෙන්න. සහනාධාර ක්‍රමයකට ණය ලබලා දෙන්න. දීමනා ලබලා දෙන්න. ඉදිරියට ගෙන යන්න. අන්න එහෙම වැඩසටහනක්. තවත් 50,000කට පුහුණුව ලබලා දෙන්න. තමන්ට මුදල් දෙන්න. ඕන තැනකට ගිහින් පුහුණුව ලබා ගන්න. ඒත් ඒ විෂය තමන් ඒ වෘත්තිය විදේශ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෘත්තිය. ඒ නිසා ඊට පස්සේ ගිහින් විදේශ රැකියාව වලට යන්න. 50,000ක් එවන්න. ඒක ලොකු දෙයක්. අන්න එහෙම වැඩසටහන අරගෙන ඉන්නේ. මට ඕනේ තවත් රුපියල ශක්තිමත් කළා මේ රට දියුණු කළා ඉදිරියට ගෙන යන්න. ඒකයි ඡන්දිල්ල. මේ වරම ඉල්ලන්නේ මට නෙමෙයි, ඔබේ අනාගතයට. ස්ථිර අනාගතයක් ඇති කරගන්න. මොකද්ද සජිත් ඉල්ලන්නේ? දැන් හැමදේම නොමිලේ දෙනවා. එයාට පුළුවන් නම් හිසරදෙත් නොමිලේ දෙනවා. ඒ ගැන මං කියලා වැඩක් තියෙනවද? ආපෝ එයාගේ ආර්ථිකය ගැන මොකද්ද මාලිමාව කියන්නේ? පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්. ඔව්. එතමල දන්නවා මං ජනාධිපති වුණාම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. මං ඒගොල්ලෙන් ඇහුවා අනුර මිත්‍රයා කියන්න බෑනේ. හිටපු කෘෂිකාර මෑමති අනුර කුමාගෙන් මං ඇහුවා ඔයගොල්ලෝ ඉන්නේ පොතුමා ඉන්නේ අපනයන ආර්ථිකයක. අර බැනියමේ හිල් තියෙන එක්කෙනා ඉන්නේ ආනයන ආර්ථිකය. මොකද්ද ඕන කියලා ඇහුවා. තාම පිළිතුරු දීලා නැහැ දවස් 4-5ක් ගිහින්. මට බැනලා තියෙනවා මං යාපනය කිව්වේ ගැන. මේ ගැන නිශ්ශබ්ද. මං ඊයේ ඇහුවා ඇයි
ඒගොල්ලේ හුරු අල්ලන එක ඇත්ත වශයෙන්ම අපි දූෂණ විරුද්ධ නීතියට සීමා කරන්නේ. අපිට තව නීති ගණනාවක් ගේන්න තියෙනවා. ඒව ඇතුල් කරන්නේ නැද්ද? මේ හොරා පොලිස් කරන්න බෑ. අල්ලනවා හරියට නීති දාලා පුහුණු කළා කරන්න ඕනේ. ඒකටත් නෑ. ඒකටත් නෑ පිළිතුර. ඉතින් මං අද බැලුවා දැන් අපේ අයවැය හදන්න තියෙනවා. මේ අවුරුද්දේ අපේ අයවැය හදනකොට විශේෂයෙන්ම අපිට අපි දන්නවා අපිට වියදම් ආදායම් පරතරයේ වහන්න වැඩියෙන් මුදල් ගන්න බෑ. 5% දළ ජාතික නිෂ්පති මේ සැරේ 20-27 වහට අපි හදලා තියෙන්නේ අපේ සම්පූර්ණ වියදම් රුපියල් බිලියන 6800යි. අපේ ආදායම රුපියල් බිලියන 5100යි. හොඳ වෙලාවට පරතරයේ තමයි රුපියල් බිලියන 1700යි. හරියටම අපේ දළදේශ නිෂ්පාදනයෙන් 5%. ඒ විදිහට තමයි මේක හදන්නේ. අපේ ගිවිසුම් අනුව. ඊට පස්සේ මං කියන්නේ අපි බලමු කොහොමද කියලා මේක හදන්නේ. අපිට පුළුවන් ද මේ අපේ අනුරා කුමා හිටපු ඇමතුමා දුන්නේ එතුමාගේ මැතිවරණ ප්‍රකාශනය අනුව. එතකොට වියදම් රුපියල් බිලියන 8900යි. අපිට 6800යි, එතුමාට 8900යි. ඒ කියන්නේ බිලියන 2000ක් රුපියල් බිලියන 2000ක් වැඩි. මං හිතන්නේ අලුතෙන් ආදායම් හොයාගන්න මාර්ගයක් ඇති කියලා. බලනකොට එයාගේ යෝජනා දැම්මාම ආදායම අඩු වෙන රුපියල් බිලියන 4900ට. අපි ගන්න 5100, එතුමා ගන්න 4900. එතකොට පරතරය බිලියන 4000ක් පරතරයේ තියෙනවා. ඉතින් මම බලනකොට ඇත්ත වශයෙන්ම මේක දළදේශීය නිෂ්පාදනයේ 11.9%. එහෙම අයවැයක් හැදුවොත් රුපියල ලේසියෙන්ම ඩොලර් එකට 400යි 450 එනවා. බය වෙන්න එපා. ඒගොල්ලෝ වාර්තා ඇති කරනවානේ. ඉතින් මෙච්චර මුදල් අරගන්නකොට පුද්ගලිකාංශයට ඔබට තියෙන මාකට් එකේ තියෙන මුදල් අඩු වෙනවා. කැමතිද 25%ක පොලියට? කැමති නම් ගිහින් මාලිමාව ළඟින් කතර එක අහන්න. ඉතින් අපිට ඇවිල්ලා කියන්නේ මේක වැරදි නම් මං හිටපු ඇමතිතුමාට කියන ඇවිල්ලා මේක කියන්න කියලා. රනිල් වැරදි. මෙහෙමයි කරන්න ඕන කියලා. මොකද මේක වාදයක් විවාදයක් නේ. ඒක අපිට වාද විවාද කරන්න පුළුවන්. නිශ්ශබ්ද වෙලා ඉන්න එපා. කෝපි කඩේ කතා කියන්න එපා. අපිට ඕන ඇත්ත ජනතාවේ බර කුමක්ද කොහොමද ඒක විසඳන්නේ කියලා. ඒක දැනගන්නයි විශේෂයෙන්ම මම ඇහුවේ මේ කාරණා අපිට පැහැදිලි කරන්න කියලා තරහ යන්නේ නැතුව. එච්චරයි අපි ඉල්ලන්නේ. ඉතින් ඒක දිහා බැලුවොත් මං හිතන්නේ අපිට තියෙන්නේ එකම එක විකල්පයයි. සැප්තැම්බර් 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩරයන් කතර ගහන්න. කතර ගැහුවේ නැත්තම් ගෑස් උත් නැහැ. සල්ලිත් නැහැ.